ස්වභාවික සෞන්දර්යෙන් පිරි ඌව පළාත විවිධ දේශගුණික රටාවන්ට හිමිකම් කියන පළාතක්. මෙම දේශගුණික රටාවන්ට අනුකූලව භෝග වගාවට හුරු වූ මෙහි වෙසෙන ගොවි මහතුන් ඉතා දක්ෂයි. එළවලු භෝග වගාව සම්බන්ධයෙන් ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන මෙම පළාත තුළ උඩරට පහතරට සියලුම එළවලු වර්ග වගා කිරීම සිදුවනවා. මෙහි වගා කරන කටයුතු සිදුවන ගොවි මහතුන්ගේ වගා පින්වලට හා ඔවුන්ගේ ආර්ථිකයට ශක්තියක් වන ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මේ සඳහා විවිධ වූ වැඩසටහන් රාශියක් එම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. එම දායකත්වයේ යටතේ පෝෂණය වූ ගොවි මහතුන් අපට අදහස් දක්වුවේ මහත් සතුටින් යුතුවයි. මම කලින් වගා කරපු ක්‍රම කිව්වොත් මම කලින් වගා කරේ සාමාන්‍ය වගා කරන විදියට, ඒ කියන්නේ සාමාන්‍ය ගොවියෙක් වගා ගන්න විදියට තමයි වගා කරේ. ඊට පස්සේ මට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ AI මහත්තයා කිව්වා මේ විදියේ ක්‍රමයක් තියෙනවා, මේ විදියට අපි වගා කරමුද කියලා. ඊට පස්සේ මම ඒක කොහොමද ඒක මම දන්නේ නැහැ කලින්. පොඩ මට කියලා දෙන්න කියලා. ඊට පස්සේ අපි ගියා එක තැනක් බලන්න. ඊට පස්සේ ඒ ක්‍රමයට මම කිව්වා මම කැමතියි මේක කරමු කියලා. දැන් මම මේ වගා කරන ක්‍රමේ ඇත්තම හොඳ කියන්නේ මේ නිෂ්පාදනය කරන්න හරි ලේසි. හේතුව මේ ශ්‍රමය යන්නේ නැහැ. يعني අපි දැන් කලින් කරනවා නම් මේ වල් ගලවන්න වැඩ ගොඩක් තියෙනවා කරන්න. කාලයක් ගිහුවා. ඒකෙන් මේ දැන් මේ ඉතිරිද දාලා තියෙන හින්දා මල්ච් එක දාලා තියෙන හින්දා ඒක ටිකක් පහසු වෙලා තියෙනවා. ඒ වගේම මේ මේකේ නිෂ්පාදනය ගත්තොත් මේ පොහොර කාර්යක්ෂමතාව හොඳටම මේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පොහොර කලින් අපි දාන්නේ අතින් සාමාන්‍ය විදියට. දැන් මේ ඉරිගේෂන් ලයින් එකක් ගහලා වතුර මගින් යවන හින්දා ඒක පොඩ්ඩක් කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒ වගේම ඵලදාවත් මේ ටිකක් වැඩි. ඒ කියන්නේ මේ කලින් දාපු පොහොර වර්ග නිකන් පොළොට දැම්මට පස්සේ යටට බහිනවා විතරයි කිසිම, ඒ කියන්නේ දැම්මට පස්සේ ගහට උරා ගන්න නැහැ. දැන් මේ වතුර ලයින් එකේ වතුරත් එක්කම යන හින්දා අර මූලට බිඳුව මේ විදියට වැටෙන හින්දා ඒක මේ ඒක ක්‍රමයේ සාර්ථක වෙලා තියෙනවා. ඊට අමතරව මේ අපිට මේ ක්‍රමේ තව ඉස්සරහට ගියාට පස්සේ ගැප් වැඩසටහනට සම්බන්ධ වුණා. ගැප් වැඩසටහනට සම්බන්ධ වුණාට පස්සේ ගැප් වැඩසටහන හින්දා දැන් අපේ නිෂ්පාදනයට හොඳ මිලකුත් ලැබෙනවා. ඒ කියන්නේ දැන් බෙලඳ පොලේ යන සාමාන්‍ය මිලට වැඩිය වඩා ලොකු මිලක් හම්බ වෙනවා. සුපිරිදෙනසල් ජාලියේ තියෙන ඒකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඒ ගැප් වැඩසටහන නිසා තව මිලකුත් ලැබෙනවා. මට කියන්න තියෙන්නේ ගොවියෝ සාමාන්‍ය මේ දැන් මේ ක්‍රමේට එන්න කැමති ගොවියොත් ඉන්නවා. ඒකට කියන්නේ කෘෂිකර්මය හරහා සම්බන්ධ වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන. ඒකලා සාමාන්‍ය තමන්ගේ අතමිට සරු කරගන්න පුළුවන් ලාභයක් ලබා ගන්න පුළුවන්. ප්‍රදේශයේ බාර කෘෂිකර්ම උපදේශකවරයාගේ කාර්යභාරයත් අමතක කළ නොහැකි දෙයක්. ඔහු තම රාජකාරියට එහා ගොස් ගොවි මහතුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සාහ ගන්නවා. ඒ නිසාම මෙම ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලැබී ආර්ථිකය සවිමත් වෙලා. ගොවියන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි කෘමි හානි රෝග වැඩි වෙනවා, පලිබෝධ හානි, ඊළඟට දිලීර රෝග හානි වැඩි. ඊට අමතරව ගොඩක් අපිට බලපානවා විශාල සත්තු, ඒ කියන්නේ ඌරෝ මුවෝ ඒ වගේ සත්තුන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ගැටලුත් එක්ක අපි බලාපොරොත්තු වුණා මේ ගොවි මහත්තුන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මොකක් හරි සහයෝගයක් ලබා දෙන්න ඕනි කියලා. ඒ අටතේදී අපි විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබනවා පළාත් සභාවේ දායකත්වය මත. එම ක්‍රියාත්මක කරපු එක ව්‍යාපෘතියකින් මධ්‍යම රජයේ ව්‍යාපෘතියක් එකතු වෙලා අපි ගැප් වැඩසටහන හඳුන්වා දීමක් කරා. මේ සියලුම දේවල් එක්ක ගොවියොන්ට සහයෝගයක් දක්වන්න පුළුවන්කම ලබා ගන්න වගා කරන භෝගයට අනුව අපි යාලට විවිධ ක්‍රම හඳුන්වා දුන්නා. ගැප් වැඩසටහනයි නව තාක්ෂණික ක්‍රමවේද එකතු කරලා ඒ ක්‍රමවේද යටතේදී ඒ දැන් මේ අපි ඉන්න ශේෂ්ත්‍රයේ දැන් බොංචි වගාව තමයි කරලා තියෙන්නේ. මේකෙදී ඔයාලට පේනවා ඇති මල්ච් එකක් දාලා ඒක යටින් ඉරිගේෂන් ලයින් එකක් යවලා බොංචි වගා කරලා තමයි තියෙන්නේ. මේ ක්‍රමයේදී මේ ගොවි මහත්තයාට මේ පොහොර කාර්යක්ෂමතාව ගොඩක් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව ජල පරිභෝජනය ගොඩක් අඩු කරගෙන ඒකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව පලිබෝධ හානි වලට යන මුදල ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද මේක වටේට වලට පේන ඇති ඉන්සර්ට් ප්‍රූෆ් නෙට් එකක්, ඒ කියන්නේ කෘමි ප්‍රතිරෝධී දැලක් ආවරණය කරලා තියෙනවා. ඒ දැල හින්දා මේකට එන පලිබෝධ හානි ගොඩක් අවම වෙලා තියෙනවා. ඒ හින්දා අපිට කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමේදී ඒව ගොඩක් අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
මේකෙන් ඉඳන් ලැබෙන අස්වැන්න ඒ කියන්නේ අපි ගැප් වැඩසටහනත් එක්ක මේක සහයෝගිතාවෙන් තමයි කරගෙන යන්නේ. එතකොට මේ ලැබෙන අස්වැන්න ගුණාත්මයෙන් ගොඩක් වැඩි අස්වැන්නක් හම්බ වෙන්නේ අපිට. ඒ ලැබෙන අස්වැන්න සාමාන්‍ය වෙළඳ පොලේ සුපර් මාකට් වලට යවන්න පුළුවන් තත්ත්වයේ හොඳ අස්වැන්නක් අපිට හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අස්වැන්න හින්දා මේ කට්ටිය සුපර් මාකට් වල දෙන ගැනුම්කරුවන්ට ලබා දීමේදී 100ට 20ක් 30කට වැඩිය සාමාන්‍ය වෙළඳ පොලේ යන මිලට වැඩිය මුදලක් ගෙවලා ඒ කට්ටිය මේ අස්වැන්න මිලදී ගන්නවා. ඒ හින්දා ගොවි මහත්තුන්ගේ ආදායම් පැත්ත වැඩි කරලා වියදම් පැත්ත අඩු කරලා විශාල ලාභයක් ලබා දීමට හැකියාවක් මේ ව්‍යාපෘති යටතේ අපි ලබා දීලා තියෙනවා. අලුතින් ඔවුන්ට හඳුන්වා දුන් ගැප් වැඩසටහන මගින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වසවිස අවම වූවා විතරක් නෙවෙයි අස්වැන්නත් වැඩි වෙලා ඒ වගේම එම අස්වැන්නේ ගුණාත්මයද වැඩි වෙලා කිව යුතු විශේෂම කාරණය තමයි එම අස්වැන්නට අමතර විශේෂ මිලක් ලැබීම. ඉතින් මේ නිසා ඔවුන්ගේ සිත්වල සතුට පිරී ඉතිරි ගිහින් මෙම කාර්ය කිරීමේදී කෘෂි ව්‍යාපාර සංවර්ධන ආයතනයේ නිලධාරීන්ගේ කැපවීමත් අගය කළ යුතුමයි. ශේෂ්ත්‍රවලට යාම කොතරම් දුෂ්කරවත් නිරන්තරයෙන් එම ශේෂ්ත්‍රවලට ගොස් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය ලබා දීම නිසා තමයි ගොවි මහතුන් ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබෙන්නේ. මේ වසටහන යටතේ ගොවි මහතුන්ගේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩිදියුණු කළා. එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව වගා කටයුතු සිදු කළා. නිශ්චිත පරතරයන් යොදාගෙන දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රභේදයන් සහ ප්‍රදේශයට ගැළපෙන සහ කන්නයට අනුකූල